ගැන හිතන්න එපා කියලා කියන්නේ. කර්මය ගැන හිතන්න එපා කියලා කියන්නේ කර්ම අවසන් කරන දොරටුව දීලා තියෙනවනේ. උදාහරණයක් ගමු. මං කියනවා ඇසිපිය ගහලා නිවන් දකින්න බිරිඳට. ඔබත් කියනවා බිරිඳට නිර්වාණය සාක්ෂාත් කරගන්න. බිරිඳ කියලා කියන්නේ දරුවෙක් ඉන්න කෙනෙක්. දෙන්න තුන් දෙනෙක් හෝ ඉන්න කෙනෙක්. අය කියනවා නිවන් දැක්කම පස්සේ දරුවෝ බලාගන්නේ කවුද? අන්න ඒක හිතන්න එපා කියලා කිව්වා. නිවන ළඟ තියෙන එක ඒක දකින්න කියලා කිව්වා. දැකලා ඉවරලා දරුවෝ බලාගන්න කියලා කිව්වා. කට්ටිය හිතාගෙන ඉන්නේ දරුවෝ බලාගන්න විදියක් නැති වෙනවා නිවන් දැක්කට පස්සේ කියලා. දරුවෝ හරියටම පේන්නේ නිවන් දැක්කට පස්සේ විතරයි. ඔය සෝතාපන්න වෙච්ච මහ උපාසිකාව විශාකාව. ඇය මිනිබිරියක් මැරුණත් ඇඬුවා. අයියෝ මට රැක ගන්න බැරුණානේ කෙල්ල කෙලි පොඩිත්ත කියලා ඇඬුවා. එතකොට දරුවෝ හොඳට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නිවන් දැක්කට පස්සේ. හැබැයි ඇය රැක ගන්න බැරුණා කියලා ඇඬුවා කියලා කියනවා. එතකොට සෙනෙහස නැති වෙලා නැති වෙයි. සෙනෙහස තිබුණයි කියලා කියනවා. කාමයේ තිබුණයි කියලා කියනවා. රාගයේ තිබුණයි කියලා කියනවා. විරාගයත් එතනම තිබුණයි කියලා කියනවා. විරාගය අර තමන්ට පීඩනයක් ආපු වෙලාවට ඒ පීඩනේ මත්තේ තලු මරණව නම් මිය ගිය අතීතයක් ළඟට ගලාගෙන එනව නම් ඒක තලු මරණව නම් මේ ඉස්සරහ පේන්නේ නැහැ කියලා කියනවා. ආනන්ද තරිය පාප කර්මය තලු මරන්න නැතුව ඉන්න පුළුවන් එකක් නෙවෙයි. අපරාධ මගේ අතින් බුදු අම්මේ මගේ තාත්තගේ කකුල් දෙක පළලා මම තාත්තා ඇවිද්දෙව්වනේ. මගේ අම්මට තාත්තට නිල් වෙනකම් මං ගැහුවනේ. ආනන්ද තරිය පාප කර්ම කරපු කට්ටියන්ට ඒ කියන්නේ හිතන්න තියෙන මිසක්ක නිවන් දකින්න බැරි වෙයි. දහහක් මරලා ආපු අඟුලිමාලට කර්ම ගැන මෙනෙහි කරාද නැත්නම් ෂෝට් කරාද කියලා. ෂෝට් කරාවෙන්. ෂෝට් කරා. ෂෝට් කරනවා කියලා කියන්නේ කෙටි කරාවෙන්. ෂෝට් කරා කියලා කියන්නේ කෙටි කරාවෙන්. එක එක ස්පාර්ක් වෙන්න නිව්ටල් එකයි පේස් එකයි ගහලා පෙන්නුවා. නිව්ටල් එකයි පේස් එක. නිව්ටල් එක කියලා එකක් තියෙන්නේ. ඒක ස්වාභාවික ගමන වෙනවා. පේස් එක කියලා කියන්නේ තට්ටු කරගම පත්තු වෙන එකක්. නිව්ටල් එකට. අන්න හරම කරායින් පස්සේ වෙන මේලියක් දැක්ක වෙනවා. ඒ කියන්නේ මේ සූර්යාලෝකය අභිභවාගෙන ගිපු මහා ආලෝකයක් එක්ක ලෝකය දැක්ක වෙනවා. ආලෝකය විතරන්නේ ලෝකෙ දකින්න සංඛ්‍යාතයේ හැම දෙයක්ම දකින්න කිසි අඩුපාඩුවක් නැතුව ලෝකේ තියෙන වස්තු වලාකුළු ගස් කොළක් ගෙවල් දොරවල් වනලැහැබ් බිල්ඩින් හැම දෙයක්ම ඇහැට පේන මානේ තියෙන සියල්ල දැක්ක වෙනවා. ඔන්න ඕක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. අර පොඩ්ඩෙල්ල සතර පහෙන් ගලපින්. අර පොඩ්ඩ දැක්ක ගමන් ආපහු ඒක නැති වෙලා යනවලු. ඊට පස්සේ දරුවෝ බලා ගැනීමට හැකියාව තියෙනවලු. සතර පහෙන් ගලවෙන්නත් හිතෙන්නේ නැහැ කියලා කියනෝනේ. හිතන්න ගත්තයින් පස්සේ. කර්මය ගැන හිතන්න එපා කියලා කියනෝනේ. හිතීම කියන දේ නතර කරගන්න පුළුවන් නම් තප්පර හතරකට ඔහු සතර පහෙන් ගලවෙනවා කියලා කියනවා. එතකොට කර්මය ගැන හිතන්න එපා කියලා කිව්වේ අඟුලිමාලල කර්මය ගැන හිතන්න ගියා නම් එයට සෝතාපන්න වෙන්න වෙලාවක් තියෙනවා. කී දෙනෙක් මැරුවා? පුදුම කර්ම විපාක තොගයක්. කර්මය ගැන හිතන්න ගියා නම් පටාචාරාව මුල ඉඳලා ආපහු මෙනේ කරන්න ගියා නම් ඉන්න තැනට එනකම් ඉන්න තැන පේන්නන්න තව ටිකක් දුරට යන්න වෙනවා. ගෞතම බුදුහාමුදුරුන්ට අර එක තැන පෙන්වුවේ කොහොමද කියලා. සිහිය කියන දෙයට එන්න නැගිනිය. ඒක කිව්වට හරියනවද අද ඉන්න කෙනෙකුට? හරියන්නේ නැති වෙන. ඇය සිටින්නේ උපරිම උම්මත්තක භාවයෙන් අවසිහියෙන් වෙයි. රෙද්දත් ඇඟේ නැති වෙන. පේන්නේ මක්කද කියලා බුදුහාමුදුරුවක්වත් දන්නේ නැති වෙන. හොයා ගැනීම සඳහා සිහියට එන්න කියලා. සිහිය. සිහිය පිහිටවා ගන්න කියලා කිව්වා. එතකොට කොහෙද සිහිය පිහිටවන්නේ? ඉන්න තැනට සිහිය පිහිටවිය යුතුයි. ඉන්න තැනට. ඊට පස්සේ කර්ම ෂේවෙල් තැන පේනවා. කර්ම ෂය වෙච්ච තැන පේනවා. කර්ම ඉවරයි. හැබැයි ඉවරයි කියලා එතන හැමම නතර කරන්නේ
එහෙම එතන හිටියොත් එහෙම ඔළුව හත් කඩකට පුපුරන වෙයි. මහ සද්දාවත් තිබිය යුතු වෙන බුදුවම් අරහත් කියන එක සම්ප්‍රේෂණය වුණොත් මහ සද්දාවක් තිබිය යුතු වෙන මහකාශපට විතරයි අවස්ථාව. වෙන කිසිවෙකුට නෑ අවස්ථාව. චක්කුපාලටත් අවස්ථාව දුන්න වෙනවා. චක්කුපාල ඇද්ද ගන්න කරගත්ත වෙයි. සෝතාපන්න ඵලයෙන් රහත් වෙන අය එක්ක ඇසන්ද වෙන අය වෙනව නැත්නම් සද්දා සම්පන්න වෙන. සෝතාපන්න ඵලයෙන් එක සැරේට කිව්වෙන් පස්සේ ඇසිපිය දෙපිය අතර ස්ථාවර කරගන්නේ කියලා. ඇසිපිය ගැහුවත් නැතත් වටේ කරගෙනකොට දෙකලවර පේන. දෙකලවරත් එක්ක පේන සමස්තේ පේන. එතකොට ඒ කර්ම ෂය වෙච්ච තැන මිසක්ක කර්මය හිතන්න පුළුවන් තැනක් නෙවෙයි. කර්මය කියලා කියන්නේ මොකද්ද? කර්මය කියලා කියන්නේ ළඟ නැති මොකක් හරි මෙනෙහි කිරීම වෙයි. කර්මය කියන්නේ ඒකට වෙයි. තව එකක් තියෙනවා. නිව්ටල් කර්මය කියලා එකක් තියෙනවා. ඒකත් හිතන්න එපා කියලා කියනවා. ඒනට බුදුරුන්ට පේන. නිව්ටල් කර්මය. අර නිකං ගලාගෙන යන කර්මයක් තියෙනවා. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ V8 නෑ. ෆ්ලයිට් නෑ. බුදුහාමුදුරුවෝ ඇවිදින්නම ඕන පයි. උඩින් ගිහිල්ලා පෙන්නලා හරියන්නේත් නෑ. උඩින් යන්නේ ප්‍රඥාවෙන්නේ. උඩින් යන්නේ ප්‍රඥාවෙන්නේ. මහබෝධිසත්ව අවලෝකිතේශ්වර ඒක ප්‍රගුණ කළයි තියෙන. ඔව් ප්‍රගුණ කළා තියෙනවනේ. ඕ ඉන්න තැනට ඇවිල්ලා තියෙන උඩින් වෙල. ඒක 이르දි ප්‍රතිහාරයක් වෙනවා. ඉන්න තැනට ඇවිල්ලා කතා කරන්නේ. ඉන්න තැන පෙන්නන්නේ. කර්මයක් ගැන හිතන්න එපා. මියගිය අතීතයක් ගැන හිතන්න එපා. මොහොතකට තප්පර 4කට ඉන්න තැන විතරක් බලන්නේ කියලා කියන්නේ. මොකද හිතනවා නම් අරක බලන්න බෑ. ඉස්සරහා බලන්න බෑ. ළඟ තියෙන පහන පේන්නේ නැහැ. ආලෝකයක් පේන්නේ නැහැ. ඒකත් දුරයි කියලා කියනවා. පහන තියෙන්නේ ළඟ කියලා කියනවා. පහන කියලා කියන්නේ. පහන කියලා කියන්නේ. දැල්ලෙනකන් පේන්න තියෙන එකක් වෙනවා. නිවිල ගියන් පස්සේ පහනක් තිබුණද නැද්ද කියලා දන්නේ නැති එකක් වෙනවා. දැල්ලෙනකන් පේන්න තියෙන එක පහන කියන්නේ ඒකට වෙනවා. අන්න ඒක පොඩ්ඩකට පත්තු කරගන්න එකක් සෝතාපන්න සමාපත්තිය කියලා කියන්නේ. රහත්තුණයි කියලා කියන්නේ දිගටම දැල්ලිලා තියෙන එකක් වෙනවා. අර දිගටම දැල්ලිලා තිබුණොත් එහෙම මේ ඒ කට්ටෙන්ට කර්ම ගැන හිතන්න එපා කියලා කියන්න අවශ්‍යතාවයක් නැතිනවා. ඒ කට්ටේ කර්ම ෂය වෙලා අවසන් වෙනවා. කර්ම ෂය වෙලා අවසන් වෙනවා. ඊගාව කර්මය කියලා කියන්නේ පරිනිර්වාණයට යන්න තියෙන කර්මයද? එතෙන්දී මොන හරි දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ගුටි කාලා බැට කාලා අතපය හත කප්පෝගෙන තෙල් කටාරම් වල බැදිලා උල උඩ සමහරක් කට්ටිය පරිනිර්වාණයට ගත වුණා කියලා කියනුනේ. එතකොට අර උල උඩ රහත් වෙන කෙනාට කියනවා අඩේ මන් නොනෑවනම් හොඳයි කියලා හිතන්න එපා කියලා කියනවා. මම පාත්‍රේ ගොඩින් තියලා නොගිය නම් මේ ටික වෙන්නේ නැහැ කියලා හිතන්න එපා කියලා කියනවා. පාත්‍රේ ගොඩින් තියලා ගියපු හින්දා ඒක ඇතුළේ රත්තරම් වගේක් දාලා ගියා වෙට. ඊට පස්සේ රාජපුරුෂයන් විසින් අල්ලලා උල උඩ තියවුවා වෙට. දැන් මෙයා හිත හිත හිටියොත් අපරාධේ මම අතන රෙදි ටික ගලවලා පාත්‍රේ තියලා අපරාධේ මම රෙදි ටික ගලවලා ඕක හිත හිත හිටියොත් වෙන්නේ මොකද්ද කියලා. ඒ කර්මය මෙනෙහි කිරීම වෙට. ගෞතම බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියන්නේ අර අර කතාව අයින් කරන්න දැන්. ඒක අයින් කරන්න උලත් බහැලා නේ තියෙන්නේ. දැන් වේදනාවට සීහ පිටවන්න කියලා කියනවා. ඒ කියන්නේ රිදෙන තැනට සීහ පිටවන්න කියලා කියනවා. එතනිනුත් 180 පේන්න ගන්න. පැහැදිලිද? එතකොට මේ 180 මිස් වෙන්නෙත් කර්මයෙන් වෙනවා. මිසින් වෙන්නෙත් කර්මයෙන් වෙනවා. 180 ස්ථාවර වෙන්නේ සීහයෙන් වෙනවා. 180 ස්ථාවර වෙන්නේ සිහිය. සිහියනේ මම ඔය 180කින් පෙන්නන්නේ. සිහිය පෙන්න. ගෞතම බුදුහාමුදුරුවොත් සිහිය තමයි ඔය පෙන්න්නේ. සිහිය කියලා කියන්නේ විපස්සනාවට පරිබාහිරව පවතින එකක් වෙනවා. සතර සතිපට්ඨානෙට සිහිය. සිහිය එකතු කරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ ඉන්නවා කියලා දැනගන්න කියලා කිව්වා. අහනවා කියලා දැනගන්න කියලා කිව්වා. පේනවා කියලා දැනගන්න කියලා කිව්වා. ඇසිපිය වැටෙනවා කියලා දැනගන්න කියලා කිව්වා. සිහිය දැන ගැනීම.
එතෙන්ටෙන්න කියලා කිව්වා. කර්ම ගැන මෙනෙහි කරොත් එහෙම දැනෙන්නේ කර්ම වෙනු. දරුවා ඉස්කෝලේ ගිහිල්ලා මොකක් කරගනීද කියලා දන්නේ නැති වෙන්නේ. ඒව කර්ම වෙනු. දැන් එහෙම හිතන්න එපා. හිතුවට ළඟ නැති වෙනවා. ප්‍රතිඵල තියෙනවා නම් ප්‍රශ්නයක් නැද්ද? කර්මයේ කර්මයේ ප්‍රතිඵල ඉස්සරහින් තියෙනවා නම් ප්‍රශ්නයක් නැති වෙනවා. ඒකට මූණ දෙන්න තියෙනවා. පැහැදිලිද? කර්මයේ ප්‍රතිඵල ළඟට එනකන් සිටිය යුතුයි. කර්මයේ ප්‍රතිඵල දවසක ගලාගෙන එනවා. මට කර්මයක ප්‍රතිඵලයක් වෙනවා. මං දන්න එකක් වෙනවා. මට මේක කර්මයක් උනේ කර්මයක් කර්මෙට විපාකයක් එහෙම මං හිතන්නේ නැති වෙන්නේ. ඔගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා. මහ බෝධිසත්ත්ව අවලෝකිතේශ්වර විතරක් නොවෙන සියලු අපමහා බෝසතාණන් වහන්සේලා කියන අය සෑම දුක්ඛම් කටලුවක්ම විඳලා අවසන් කරපු අය වෙයි. විඳලා අවසන් කරලා තියෙනවා. තවත් විඳින්න ඉතුරු වෙලා තියෙනවා නම් ඒකත් ගෙවමින් සිටින්න. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ කර්මය ගැන හිතන්න එපා කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට තියෙන කර්මය. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන අපි සම්පූර්ණ ලෙස ශූන්‍යත්වය දරාගත්ත උදවිය වුණාට පෙනී ඉන්න හැම ගත්තොත් තව ගෙවාගෙන ආපු ආයු කල්පය මෙන් ආයු කල්ප දෙකක් ගෙවන්න කර්ම ඉතුරු වෙලා තියෙනවා කියලා කියනවා. පරිපූර්ණ ශූන්‍යත්වය දරාගත්ත උදවිය බුදුරුවේ ගෞතම බුදුහාමුදුරුවන්ට අර කියන්නා වූ සියලු දෑ මේ ජන්මේ විතරක් සිදු වෙච්ච දෑවල් නොවේ. ගයා නදී තීරේ පාත්‍රේ පාකරේ මේ ජන්මේ විතරක් නොවේ. එක ජන්මයක බුදු වෙන්න බැරි වෙන. බුදු වෙලත් ඒ බුදු බව පුරුදු පුහුණු කරගෙන කරගෙන ගිහිල්ලි වෙරලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය විෂුවල් කරලා පෙන්වන්න ඒ බුදුවරය දක්ෂ විය යුතුයි. දැන් අවලෝකිතේශ්වරට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය විෂුවල් කරන්න බෑ. අඩුපාඩුව පේනවද කියලා. අඩුපාඩුවක් නැති බුදුවරුන්ට තව ගෙවන්න තියෙන ආයු කල්ප දෙක දිහා බලුවන් පස්සේ අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා හිතමු. අපි මොනවද කරලා තියෙන්නේ? මනුස්ස භවයක් ලැබන ඔහෙ කාල බීල සීල යන එහෙම එකක් නිකන්. අර බුදුවරු කියන කට්ටිය මොන තරම් කැපකිරීම කරලා තියෙනවද? මොන තරම් මේ ලෝකයේ තුල ජීවත් වෙලා තියෙනවද? උඩ සඳහන් කරා අපි. මවුන වුණු පියන වුණු කෙනෙක් නැහැ කියලා කියනවා. ඒ වගේම බෝධිසත්වෙක් පියාසර නොකරපු අහසක් නැහැ කියලා කියනවා. බෝධිසත්වෙක් නැහැ විදුපු බිං අඟලක් නැහැ කියලා කියනවා. හැම තැනම ඉපදිලා ජීවත් වෙලා මැරිච්ච බව පේන ගන්නේ. පේන ගන්නේ නිර්වාණයටපත් වුණාට පස්සේ. සර්වඥවරු කියලා කියන්නේ කර්ම විපාක අවසන් කරලා නැවත ලෝකෙට නැගිටලා අන් අය වෙනුවෙන් අන් අයගේ කර්ම විපාක අවසන් කිරීම උදෙසා ඒ ශ්‍රේය කිරීම උදෙසා හරියට මේ වගේ සයුරේ තේර කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඔතන දකුණු මුහුදු තීරයට බැස්සන් පස්සේ ඕස්ට්‍රේලියාවට යන්නේ කියලා. එලි වෙනවා රෑ වෙනවා ඉර නිකන් පැත්තෙන් මුදුන් වෙලා යනවා බහිනවා ඒ වගේ දේවල් තියෙනවා. ඈතට ඈතට යනකොට තෙර කොහෙද කියලා දන්නේ නැහැ. ඔන්නෝ තෙරට ගිහින් එනවා කියලා කියනවා මහබෝසත්තුරු නැවත පිට වෙච්ච තැනට. ඇවිල්ලිවිලා මිනිස්සු ඉන්නවා කියලා කියන බලාගෙන මුහුදයිනේ නැව් තියාගෙන යන්න. ඇවිල්ලා කියනවා කියලා කියනවා අතහැරපන් ඔය නැව. ඔය ගමන නතර කරපන්. උඹට ඕන තෙර බලන්නනේ. ඒක මෙතන ඉඳන් බලපන්. උඹට ඕන සයුරේ තෙර බලන්නනේ. ඒක මෙතන ඉඳන් බලපන්. මේ තෙර ඉඳගෙන බලපන්. මෙතන තියෙන්නේ සයුරේ තෙර තියෙන එකම වෙයි. එහෙ තියෙන්නේ තෙරලක් වෙනවා මෙහෙ තියෙන්නේ තෙරලක් වෙනවා. ආන්න ඉන්න තැනට ගේන විදිය පේනවද කියලා. කර්ම ගැන හිතුවොත් කරන්න දෙයක් නැති වෙනවා. නියුට්‍රල් කර්ම වෙනවා. ඒව වළක්වන්න බුදුවරුන්ට ඔක්කත් හැකියාවක් නැති වෙනවා. නියුට්‍රල් කර්ම කියලා එකක් තියෙනවා. නියුට්‍රල් කර්ම. ඒක වළක්වන්න බෑ.
एक टोन ना शॉर्ट कर बेली में ठेकी होती ना एक पलक कर बेरी कत्ती न्यूट्रल कर मेट पेस से शॉर्ट कर बेली में ठेकी होती है मैं एक कहते मून दीप कट्टी पेस कर बेली में ठेकी होती ना न्यूट्रल कर्म एक लिए करती ना एक तमें विपा के टेन न्यूट्रल कर्म एक महामुगल्ला अवसान वरट दकीन कक्कीन महामुगल्ला हिताग इन इन फेस कर्म एक फेस कर्म बलन एक ध्यान लबन्नावु समाधि तुलट तुल कर्म विपाक अवसंगन नमुत्तर न्यूट्रल कर्म एक कक्तियन शरीर रगने कर्म अत्यन एक केलवरे अनिवार्यम हाल लटगा अंट कुन कंकाल विपाक केवल अवसंकल आयुत हेम कर्म कुत्ती जीवित अने कर्म जीवत्न वैकेल के अने कर्म अवसन करपु जीवत्ला मेरिल 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 अवसन करपु आय परिनिर्वाणे देखला अवसन करपु आय नवत इपदिला जीवमानव परिनिर्वाणे देखला नवत उपदिनव किल किन मे लोकट मे कट्य सर्वज्ञ वीर ඒ කියන්නේ නොදන්න තැන ඉඳලා දැනගත්ත තැනට ආවා. එතන ඉපදීමක් වෙන්නේ. ඊට පස්සේ පේන සමස්තය පේන්නේ නැතුව මෙරි මෙරි උපදිනව කියලා එකක් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් ආවම පස්සේ ඒ මත්තෙම නැහැ. ඒ මත්තෙම නැහැ. තාම ආවෙ නැහනේ. තාම මැසේජ් එකක් නැහනේ. තාම කෝල් එකක් නැහනේ. ඔහොමත් කර්ම විපාක තියෙනවා. පැහැදිලි. ඒ මත්තෙම නැහැ. දැන්නම් හොඳටම සැකයක් උපදිලා තියෙන්නේ කොහේ ගිහිල්ලත් දන්නේ නැහනේ ඒ මත්තෙම නැහැ ඒව කර්ම විපාකද අන්න ඒවා අනිවාර්යයෙන්ම නිවනට හරස් වෙන ඒව වෙන ඇස් දෙක ඉස්සරහා නැති කිසිම දෙයකට රියැක්ට් කරන්න එපා කියලා කියනවා මම විතරක් නෙවෙනෝ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඒක වෙන ඇස් දෙක ඉස්සරහා නැති කර්ම වලට රියැක්ට් කරන්න එපා ඇස් දෙක ඉස්සරහා නැති කර්ම වලට පිලියම් හොයන්න එපා. ඇස් දෙක ඉස්සරහා නැති කර්ම සැක කරන්න එපා. ඇස් දෙක ඉස්සරහා තියෙනව නම් කර්මයක් කරනවා. ආරක්ෂා වීම. ට ධර්මයේ තුලට එන්න කියලා කියනවා. ධර්මයේ තුලට එන්න කියලා කියනවා. නාලාගිරි එනෝ ඉස්සරහට. ඉත තෝම නාලය එන්නේ. රා නාලය. වදිනෝ 180ට සමවදී. ඒ කියන්නේ නිර්භීත බව නිශ්චල බව වෙන්න නොමේ. මිනිස්සෙකුත් වෙන්න බෑ මේක ගහද්ද ගලද්ද කියලා දන්නේ නැහැ කියලා නතර වෙයි. නතර වෙයි. ඒ කියන්නේ 180ට සැපත් වුණාන් පස්සේ එන්න තියෙන කර්ම නතර කරලා පෙන්වන සමහරක් ඒවා නතර කරන්න බැරි වෙයි. දැන් මහා මොග්ගල්ලාන්ට ගහන වෙලාවේ නතර කරන්න පුළුවන් උනේ බැරි වෙයි. නතර කරන්න බැරි හේකුත් ජේසුට ගහන වෙලාවේ සර්ව බලධාරියට හැකියාව තිබුණයි එන අතේ බහිනක නතර කරන්න බැරි වෙයි. අන දැක්ක හිතන්නේ නැතු වෙන යෑම. කර්ම විපාක ගැන හිතන්නේ නැහැ. වේලාසනින් දකින්න. දැන් මේ කතා කරන කෙනා හිරේ යන බව වේලාසනින් දකින්න. වේලාසනින් දකින්න යන්න කලින් දකින්න උවේ. ගිහිල්ලා එන විදියක් දකින්න උවේ. ඊට පස්සේ කරනේවත් දකින්න උවේ. ඉදිරිය දකින්න පුළුවන් නම් ඒක කර්මයක් නෙවෙයි. පැහැදිලි. ඉස්සරහට වෙන්න තියෙන ටික දකින්න පුළුවන් නම් ඒක කර්මයක් නෙවෙයි. දැන් මං හිරේ යන්නම බලාගෙන කරපු වැඩ ටිකක් තමයි අර කරේ. හිරේ යන්නම බලාගෙන. ඒ කියන්නේ අස්සක් මුල්ලක් නෑර නමක් යවන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නෝ ඒක ගියා අපි. හැබැයි ඒක ගියේ නෙගටිව් ආකාරයට. තමන්ගේ අතේ තව වාසී ඉතුරු වෙලා තිබී තිනෝ මේ ගහපු වාසිය කැපිලා ගියා ප්‍රශ්නයක් නැහැ ගහපු වාසිය කැපිලා ගියා ඒක ප්‍රශ්නයක් නැහැ නම නැති උනේ නැති වුණා ආන්න ඒක ප්‍රශ්නයක් වෙයි ඒ කියන්නේ අවලෝකීතේශ්වර හිරේ දාලා ඊට පස්සේදි මාධ්‍ය තුල ඒ අවලෝකීතේශ්වර අතහැරියේ නේතු කතා කරා දැක්කද කියලා මිනිසුන් කටපාඩම් කරගුවෝ මිනිසුන් කටපාඩම් කරගුවා අවශ්‍ය වුණේ අවලෝකීතේශ්වරට නම දෙන්න විතරක් වෙන
නම දින්න විදිය පස්සේ බලා ගැනීමට හැකියාව තියෙනවා. නම දින විදිය පස්සේ බලා ගැනීමට හැකියාව තියෙනවා. දිනල අවසන් කරපු කෙනෙක් දුවන්නේ නැති වෙන. දිනල අවසන් කරපු කෙනෙක් දුවන්නේ නැති වෙනවා. දැන් ලංකාව පුරාම ගිහිල්ලි වෙලා මම මොකද්ද කළ යුතු වෙන්නේ? අවසන් ප්‍රතිඵලයට එන්නේ මෙන්න මේ නමයි කියලා තමයි කියන්න සිද්ධ වෙන්නේ. නිවන ඇසිපිය දෙපිය අතර කරදරයක තිබෙනෙහි කරන්න අවලෝකීතේශ්වර නාමය. අවලෝකීතේශ්වර හිරේ ගියාට ගලවල පෙන්නාවි ඔයාව. ජේසු කසපාරවල් කාලා එන ගහගෙන මරුණට ගලවල පෙන්නාවි ඔයාව. ආන්නේ හා සමාන වෙන අවලෝකීතේශ්වර. අවලෝකීතේශ්වර සිරගෙට ගියාට ගලවල පෙන්නාවි ඔයාව. කර්මය බාර දෙන්න කියලා කියන අවලෝකීතේශ්වර නාමයට. කර්මය කර්ම ගැන ගොඩක් කතා කරා අපි. කර්මනාලිකාව අන්න ඒකෙන් කරපු ටිකෙන් අවසානට සමස්ත රටේ සද්ධර්ම පුණ්ණික සූත්‍රයේ සජ්ජායනා වෙන තැනට වැඩ සිද්ධ වුණා අපි. සමස්ත රටේ නැත්තම් ගෙන්ගෙට ගිහිල්ලා තැනින් තැනට ගිහිල්ලා හරි ආශ්චර්යයක් සිද්ධ වෙලා පොසිටිව් වුණා නා. ඒ කියන්නේ මහින්දාගමනය දෙවනි මහින්දාගමනය පොසිටිව් වුණා නම් මේ වෙනකොට මෙහෙම නිදහස ඉඳගෙන කතා කරන්න පුළුවන් හැකියාවක් අවලෝකීතේශරට නැති වෙයි. අවලෝකීතේශරට එන කට්ටියන්ට මූණ දෙන්නයි කතා කරන්නයි ඉවරයක් නැතුව ඒවට සහභාගි වෙන්න ඒක හරියට මේ වගේ. රංගපාන්න හොඳ දක්ෂ නළුවෙක් ඉන්න. ඌට එක එක කෙනා පිටපත් ගෙනල් දෙනවා. ඊට පස්සේ ඒක රංගපාල පෙටි. ඔන්න වගේ කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා පොසිටිව් වුණා නම්. දැන් නෙගටිව්නේ. ඉස්සරහට අවලෝකීතේශ්වර කරන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඉදිරිපත් කරන එක වෙනවා. එතකොට අර 180 අරගෙන බුදුවේ කියලා හිතාගෙන ඉන්න කට්ටියත් බුදුන වෙනවා. සමන්ත භද්‍ර බුදුවේ කියලා හිතාගෙන හිටියනම් පජාතියම පොර ඔහු වෙනවා. මේවන පලානේ ආර්ය මහා කියලා කවුරු හරි කියාගෙන හිටියනම් අඩෝ. අන්න නියම ධර්මය දැන් ඇහෙන්න ගත්තේ කියලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ශ්‍රවණය කරනකොට ඇහෙන්න ගනීවි කියලා කියන. කර්ම විපාක ගමන අවසන් කිරීම අවසන් කරයින් පස්සෙත් යන්න තියෙන දුර ශ්‍රවණය කරලා අවසන් කරේ නැත තවම මෙන්න මේ සියල්ල සද්ධර්ම පුණ්ඩික සූත්‍රයෙන් දැන ගැනීමට හැකියාව තියෙන. හරි විශාල විෂයක් වෙන. විශාල විෂයක් වෙන. ඒ විෂය අනුශාසනා කරන්න දන්නේ සර්වඥවරු පමණක් වෙනවා. මහා විශාල විෂය අනුශාසනා කරන්න දන්නේ ගමන් කෙලවර කරපු කට්ටිය වෙනවා. සසර තෙර කරා ළඟා වෙච්ච කට්ටියන්ට හැකියාව තියෙනවා කියලා කියනවා. අනන්ත මිලියන සත්වයින් දුකෙන් මුදා ගන්න. දුකෙන් මුදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා කියනවා. කර්මය කියලා කියන්නේ නතර කරන්න බැරි එක වෙයි. අන්න ඒක නිසා ඒක ගැන හිතන්න එපා කියලා කිව්වා. හිතුවේ නැත්තම් කර්මයක් නැති වෙයි. හිතනවා නම් තියෙන කර්මයක් වෙයි.